පහුගේ දවස්වල අපේ මෙහේ පැතිච්ච ජාත්‍යන්තර මේ ක්‍රිකට් තරගාවලියේ සියලුම පලාත්වල තිබ්බ තරගවලට අපට ස්පොන්සර්ස්ල හැටියට අපු අය සියලු දෙනාගේම ප්‍රධාන ආදායම් මාර්ගය වෙලා තිබ්බේ මේ නොයෙකුත් ගැම්බ්ලින් වලට සම්බන්ධ ව්‍යාපාර. මේක ලංකාවේ විතරක් නෙවෙයි මේක ලෝකේ පුරා පැතිරිලා මේක ඉතා භයානක විදිහට ICC එක විසිනුත් ICC එකත් මේ 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 උබදුරට ගොදුරු වෙලා කියලායි මම හිතන්නේ. ඒ නිසා මම හිතන්නේ මේ වෙලාවේ අපේ ක්‍රිකට් බෝඩ් එක වගේම ICC එකත් සුද්ධ පාරිශුද්ධ පිරිසිදු ව්‍යාපාරයක් නොවේ කියන එක තමයි මගේ පෞද්ගලික මතය. එනිසා මම හිතන්නේ අපි මේ වගේ ප්‍රශ්නයකදී ඉතාම ප්‍රවේශම් වෙන්න ඕන. මට මතකයි මම ක්‍රීඩා ඇමති වෙනකොට ගරු සභාපතිතුමනි අපි ක්‍රිකට් ක්‍රීඩාවේ කිසිම තරගාවලියක සෙමි ෆයිනල්වත් ඇවිල්ලා තිබෙන්නේ නැහැ. අපි කරේ පළමෙනින්ම මේ ක්‍රීඩකයෝ ශක්තිමත් කරා. අර්ජුනට 35000ක් තිබ්බ පඩිය 275000 කරා. අරවින්දට 30000ක් තිබ්බ පඩිය 250000 කරා. 25000ක් තිබ්බ ජයසූරියගේ පඩිය 175000 කරා. අපි මේ අයගේ පවුල් පසුබිම බැලුවා. සමහර පවුල් වල දරුවෝ හිටියා රැකියා නැතුව අපි එයාට රැකියා දුන්නා. සමහර අය හිටියා ගෙවල් නැතුව අපි එයාට ගෙවල් දුන්නා. පළවෙනිම දේ තමයි මේ ක්‍රීඩකයන්ගේ මානසික තත්ත්වය මේ ජාත්‍යන්තර තරගයකට යන්න පුළුවන් විදියට හැදුවා. ඒ විතරක් නෙවෙයි අපි ඒ වෙලාවේ ක්‍රීඩකයන්ගේ මහලා ලෝකයේ ඒ වෙලාවේ හිටපු වැඩිම ගණන් ක්‍රීඩා උපදේශකයා වොට්මෝ අපි ලංකාවට ගෙනාවා. මට මතකයි ඒ වෙලාවේ වොට්මෝට අපි 130ක් ගෙවන්න වුණා. ඔහුට වාහන දෙකක් දෙන්න වුණා. ඩ්‍රයිවර්ස්ලා දෙන්නෙක් දෙන්න වුණා. ගෙයක් දෙන්න වුණා. අපි ඒ වෙලාවේ හිටපු ලෝකයේ නම් දරපු පිසියෝ කෙනෙක් ගෙනාවා. අපි ලෝකයේ තියෙන හොඳම ක්‍රීඩා ජිම් උපකරණ වලින් සැදුම්ලත් අංග සම්පූර්ණ ජිම් එකක් හදලා දුන්නා. අපි වර්ල්ඩ් කප් දිනුවා. එනිසා මම කියන්න කැමතියි පළවෙනි දේ මේ ක්‍රීඩා බලධාරීන් ක්‍රීඩා අමාත්‍යාංශය මේ තේරින් කපට මේ සියලු දෙනාගේම පළවෙනි අවධානය අපේ ක්‍රීඩකයන් අනිකුත් ක්‍රීඩාවල වුණත් අවධානය යොමු කරමින් අලුතෙන් පිරිසක් පාසල් මට්ටමෙන් හදන්නත් අපිට ඉතාම සැලසුම් සහගත වැඩපිළිවෙලක් තියෙනවා. එහෙම නැත්නම් මේ ක්‍රීඩාව නංගන්න බෑ. ගරු සභාපතිතුමනි අපි සුසන්තික අර්ගනාවේ කිරිකප් කපයි. අපි දර්ශ ගෙනාවේ අම්පාරෙන් කොළඹට ඉතාම අමාරුවෙන් ජීවත් වෙන්නේ. සුගත් ඉලරත්න අපි ගෙනාවේ නෝටන් බ්‍රිජ් වත්තෙන් ඉතාම අමාරුවෙන් ජීවත් වෙන්නේ. අපි ඔවුන්ට ඔවුන්ගේ පවුල්වල අයට අවශ්‍ය සියලුම දේවල් හදලා ඔවුන්ගේ මනස ඒ ජාත්‍යන්තර මට්ටමට ගෙන යන්න අවශ්‍ය විදියට හදලා අපි ඔවුන්ගෙන් ඔලිම්පික් පදක්කම් ආසියානු රම් පදක්කම් සාල වශයෙන් දිනා ගන්න සමත් වුණා. එනිසා මම හිතන්නේ අපි කවුරුත් මේ ක්‍රිකට් ක්‍රීඩාව ගැන හිතනකොට අපිට මේ පහුගිය දවස්වල වෙච්ච දේවල් ගැන හිතනකොට මේ ක්‍රීඩා කණ්ඩායම වගේම අලුත් කණ්ඩායමක් බිහි කිරීම පිළිබඳව අවධානය අපි මුලින්ම යොමු කරන්න ඕන. ක්‍රීඩා අමාත්‍යතුමා මේ ක්‍රිකට් බෝඩ් එක වෙනස් කරලා ඉන්ටරිම් බොඩි එකක් පත් කරනකොට මේ පිළිබඳ නීතිපති දැනුවත් කරලා මේ පිළිබඳ පෞද්ගලිකව අපි නීතිඥෝ දෙතුන් දෙනෙක් සූදානම් කරලා මේ වැඩේ කරා නම් මම තාමත් හිතන්නේ මේ ස්ටේ ඕඩර් එක අපට නවත්ත ගන්න තිබ්බ උසාවිය. උසාවිය අපි සූදානම් කළා. මොකද අපි හොඳටම දන්නවා අපි ඉන්ටරිම් බොඩියක් පත් කරපු ගමන් මේලා උසාවියට යනවා. අපි ඒකට තාම සූදානමකින්
ඒකට යන්න තිබ්බා කියන එක තමයි මම හිතන්නේ. ඒ වගේම තමයි ICC එකත් අද පාරිශුද්ධ ආයතනයක් කියලා මම හිතන්නේ. ඒ නිසා ICC එකටත් අපි කියන්න කැමතියි අපේ ක්‍රීඩාව මේ වැටිලා තියෙන අවාසනාවන්ත තත්ත්වෙන් අපිට ගොඩ ගන්න අපිට උදව් කරන්න කියලා. ICC එකට මේ සියලුම වාර්තා සියල්ල ඉදිරිපත් කිරීම ක්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ වගකීමක්. ඒ වගේම ICC එකටත් විශේෂයෙන්ම මම කියන්න කැමතියි අපිට මේ ක්‍රීඩාව ගොඩ ගන්න උදව් කරන්න. මේ වෙලාවේ දැන් ජාත්‍යන්තර ක්‍රීඩා තරගයන් ලංකාවට එන්න තියෙන වෙලාව අපේ පත් කරපු ඉන්ටරිම් බොඩි එක තහනම් කරොත් අපිට ඒ විශාලය ආදායමක් ඒ ක්‍රීඩා තරගාවලිය අපට නැතිවීමේ අනතුර තියෙන නිසා මම හිතන්නේ පළවෙනියෙන් දෙවෙනියෙන් තුන්වෙනියෙන් මේ පාර්ලිමේන්තුව සියලු දෙනා එකතු වෙලා මේ පිළිබඳ යෝජනාවක් ඉදිරිපත් කරන්න අපේ විපක්ෂ නායකතුමා ඉදිරිපත් කරපු යෝජනාව ගැන මම සතුටුයි. මොකද ඒ තරමට ශ්‍රී ලංකාව අපි මේ පහුගිය ලෝක කුසලාන තරගාවලියේදී අපි ලැජ්ජාවට පත් වුණා. අපිට එහෙම වෙන්න ඕන නෑ. අපිට මේ තත්ත්වයෙන් මිදෙන්න ඕන තරම් ඉඩකඩ තිබුණා. ඒ නිසා මම හිතන්නේ මේ තත්ත්වයෙන් මිදීම පිළිබඳව අපි පාර්ලිමේන්තුව හැටියට ඉල්ලීමක් කරන එක ඉතාම වැදගත් කාරණයක්. හැබැයි ඒ වගේම මම ක්‍රීඩා ඇමතිතුමාට කියනවා වහාම යන්න සුප්‍රීම් කෝට් එකට. සුප්‍රීම් කෝට් එකට ගිහලා මේ ස්ටේ ඕඩර් එකට විරුද්ධව ඕඩර් එකක් ගන්න කටයුතු කරන්න. මොකද මේ තත්ත්වය එන්න 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 නරක් වෙනවා. ක්‍රීඩා සංගමය සංගම් සහ අමාත්‍යාංශය අතර ඉතාම මිත්‍රශීලී සහෝදරාත්මක සහයෝගයක් තිබීම අත්‍යවශ්‍යයි. ඒ වගේම මේ සියලුම ක්‍රීඩා සමාජ සමග ඇමතිවරයාත් ඉතාම සුහදව කටයුතු කරමින් ඔවුන්ට අවශ්‍ය ආධාර උපකාර දෙමින් ඔවුන් පුළුවන් තරම් අඩුවෙන් අතපෙවීම් කරමින් මේ ක්‍රීඩාව නගා සිටුවීම සඳහා අවශ්‍ය දේවල් ක්‍රීඩකයන්ගේ ප්‍රශ්න ඒ ක්‍රීඩාවට අවශ්‍ය අඩුපාඩු සැපිරීම ඒ ක්‍රීඩකයාගේ පවුල්වල ප්‍රශ්න ඒ ක්‍රීඩකයාගේ මානසික ඒකාග්‍රතාවය හැදීමට අවශ්‍ය පසුබිම සැකසීම ඔව් හොඳ ආර්ථික මට්ටමකට ගෙනීම මේ වගේ දේවල් සියල්ල පිළිබඳව මූලික අවධානය යොමු කිරීම ඉතාම වැදගත්. අද පාසල් මට්ටමෙන් ක්‍රීඩකයෝ අපි තෝරගෙන ඔහොම ජාතික සංචිතයකට අරගෙන ඔහුව පුහුණු කිරීම සඳහා එහෙම ජාතික වැඩපිළිවෙලක් හරියට ක්‍රියාත්මක කරන බව මට පේන්නේ. ඒක කරන්න ඕන තරම් ශක්තිය තියෙනවා ක්‍රිකට් පාලක මණ්ඩලයට සංගමයට. හැබැයි ඔවුන් ඒ පිළිබඳව අවධානය යොමු නොකර වෙනත් නිකන් ප්‍රසිද්ධිය සඳහා වෙනත් නොයෙකුත් කටයුතු කරමින් ඒ සල්ලි වැය කරමින් කටයුතු කරන බව තමයි අපිට පේන්න තියෙන්නේ. ඒ නිසා පළවෙනිම දේ තමයි මේ වර්තමාන කණ්ඩායමේ මනස හැදීම ඔවුන්ව හොඳින් පුහුණු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම ඔවුන්ව මනසින් ඔවුන්ව වටන් නැතුව ඔවුන් ඉහළ මට්ටමක තබා ගැනීම ඔවුන්ට තියෙන පවුලේ ප්‍රශ්න පෞද්ගලික ප්‍රශ්න මේවා හොඳින් හොයලා බලලා විසඳුම් ඉදිරිපත් කිරීම හා ඔවුන්ව ජාතික හා ජාත්‍යන්තර තලයට ගෙනීම සඳහා සූදානම් කිරීම වගේම ඊළඟ කණ්ඩායම් හැදීම පිළිබඳවත් ප්‍රධාන අවධානයක් ක්‍රීඩා අමාත්‍යාංශයත් මේ ක්‍රීඩා සංගමුත් අනිවාර්යයෙන්ම එදවිය යුතුයි. අලුත් ක්‍රීඩා පනතක් පිළිබඳ යෝජනාවක් ඇවිල්ලා තියෙනවා කියලා කියන එක පිළිබඳව අපි තවම දන්නේ නැහැ. හැබැයි මොන විදිහේ පනතක් ගෙනාවත් මේ ක්‍රීඩා සංගම් වලට මේ ක්‍රීඩා බලධාරීන්ට අවශ්‍ය ස්වාධීනත්වය අපි
රජයක් හැටියටත් අමාත්‍යංශයක් හැටියටත් ක්‍රීඩා ඇමතිවරයා හැටියටත් ආරක්ෂා කරමින් ඔවුන්ට අවශ්‍ය සියලුම සහයෝගය ලබා දීමේ කටයුතු කිරීම පිළිබඳව අපේ අවධානය යොමු කිරීම ඉතාම වැදගත්. හැබැයි ඒ වගේම තමයි ක්‍රීඩා සංගමයක් වංචා කරනවා නම් දූෂණ කරනවා නම් මුදල් අක්‍රමිකතා කරනවා නම් ක්‍රීඩාව පිළිබඳව නොවේ වෙනත් දේවල් පිළිබඳව ඔහුගේ ප්‍රධාන අවධානය යොමු වෙලා තියෙනවා නම් ඇමතිවරයාට සම්පූර්ණ බලය තියෙනවා ඒ ක්‍රීඩා සංගමේ ඉවත් කරලා තාවකාලික පාලක මණ්ඩලයක් පත් කරන්න. ක්‍රීඩා ඇමතිතුමා ඒ දේ තමයි කරේ. හැබැයි මම හිතන්නේ අධිකරණයේ ක්‍රීඩා අමාත්‍යංශයට දීපු පණිවිඩය තමයි උඹලා හෝම්වර්ක් කරලා නැයි කියන එක. මොකද ශ්‍රේෂ්ඨ අධිකරණ මේ අධ්‍යාචන අධිකරණ කිව්වේ ජනාධිපතිතුමා දැනුවත් කරලා නැහැ. කැබිනට් එක දැනුවත් කරලා නැහැ. මේ පිළිබඳ ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් කරුණු විමසලා නැහැ. මේවා ගැන තමයි කතා කරන්නේ. මතුව තව විනාඩි දෙකක් තියෙනවා. හොඳයි. ඒ නිසා ඇත්තටම මම හිතන්නේ කවුරුවත් අධිකරණ තීන්දුව ගැන හෝ මේවා ගැන කලබල වෙන්න ඕන නැහැ. මං හිතන්නේ සම්පූර්ණ අයිතිය තියෙනවා ක්‍රීඩා මැතිතුමාට ක්‍රීඩා අමාත්‍යාංශයට මේ පිළිබඳව ශ්‍රේෂ්ඨ අධිකරණයට කරුණු ඉදිරිපත් කරලා මේ ස්ටේ ඕඩර් එක ඉවත් කරගෙන මේ කටයුතු ඉස්සරහට අරයි. එහිදී මම නැවත නැවතත් කියන්නේ අපි සියලු ක්‍රීඩා සංගම් යොමු කරන්න ඕනන්නේ ක්‍රීඩාවේ අනාගතය වෙනුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ශාරීරික හා මානසික යෝග්‍යතාවය ගොඩ නැගීම සඳහා අවශ්‍ය කටයුතු කිරීම. ශාරීරික යෝග්‍යතාවය හා පුහුණුවීම සඳහා අපි අවධානය යොමු කරන තරමටම ඔහුන්ගේ මානසික ඒකාග්‍රතාවය හදන්න අවශ්‍ය පසුබිම ඔහුගේ පවුල තුළ ඔහුගේ පවුල තුළත් ඒ ඔහු ජීවත් වෙන සමාජය තුළත් ඔහුන්ට තියෙන ප්‍රශ්නවලට විසඳුම් හොයලා දීලා ඔහුව ඉහළට අරගෙන එන එක ඉතාම වැදගත්. මම ඔබ වත්මාට කියන්න කැමති අවසාන වශයෙන් අවසාන විනාඩියේදී 1972 ඔලිම්පික් වෙනතුරුගරු සභාපතිතුමනි ලෝකයේ මතයක් තිබ්බා කවදාවත් මීට 100 මීට 200 වගේ දේවල් සුදු ජාතිකයෙකුට දිරන්න බෑ කියලා. ඒ වෙලාවේ මේ හුසියාව තීන්දුවක් ගත්තා මේකට කෙනෙක් සූදානම් කරා. අවුරුදු 11 තමයි ඔහුන් රුසියානු ක්‍රීඩකෙක් මේකට සූදානම් කරේ. ඔහුව ක්‍රමානුකූලව අරගෙන ආවා. ආවා 72 ඔලිම්පික් උළෙලට 72 ඔලිම්පික් උළෙලේදී ඒ රුසියානු ක්‍රීඩකයා මීට 100 මීටර 200 දිනුවා. ඊට පස්සේ යාට දිනන්න බැරි වුණා. ඒ නිසා ඇත්තටම මේ වෙලාවේ අපි හැම වෙලෙම මම කියන්නේ විශේෂයෙන් සෑම ක්‍රීඩා සමාජයකම වගකීමත් ක්‍රීඩා අමාත්‍යාංශය වගකීමත් ක්‍රීඩකයන්ගේ ශාරීරික හා මානසික යෝග්‍යතාවය නිවැරදිව හදලා ඉස්සරහට ගෙනීම. ඒ නිසා ඒ සඳහා ශක්තිය ඒ සඳහා අවශ්‍ය සහයෝගය අපි සියලු දෙනාම ක්‍රීඩා අමාත්‍යතුමාටත් ක්‍රීඩා අමාත්‍යාංශ ක්‍රීඩා සංගම් වලටත් ලබා දිය යුතුයි. බොහොම ස්තුතියි.